ඉන්දියා කණ්ඩායම එංගලන්තයට යන්නේ ඕනෑම තරතිලක වැඩ පෙන්වන්න පුළුවන් කියලා ලොකු කතාවකුත් කියාගෙන. හැබැයි ඒ කියපු විදිහට පළවෙනි ටෙස්ට් තරගයේවත් දෙවෙනි ටෙස්ට් තරගයේවත් ඉන්දියාවට ලොකු වැඩක් කරන්න උනේ නැහැ. මේ විදිහට එංගලන්තයට ඉන්දියාව යද්දී ඉන්දියා කණ්ඩායමේ සම්බරතාවයට තුන්ගිරව ක්‍රීඩක හර්දික් පාණ්ඩේ ගොඩක් වැදගත්ය කියලා තමයි ඉන්දියාවේ ක්‍රිකට් බලධාරියෝ කිව්වේ. හැබැයි මේ පාණ්ඩේ තුන්ගිරව ක්‍රීඩකෙක් නෙවෙයි කියලා කොදේ උදේශයේ බිහි කළ සුපිරි වේග පන්දු යවන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මයිකල් හෝල්ඩින් කියලා තියෙනවා. මම හිතන්නේ ඉන්දියාවේ පන්දු බලකායේ ඒ තරම් ශක්තිමත් නැහැ. ඒකට ලොකු හේතුවක් වෙලා තියෙන්නේ හර්දික් පාණ්ඩේ තුන්ගිරව ක්‍රීඩකෙක් විදිහට යොදා ගන්න එක. පාණ්ඩේ ප්‍රතිකරුවෙක් විදිහට දක්ෂතා පෙන්වනවා නම් ඔහු ලකුණු 70-80 නිතරම ලබා ගන්න ක්‍රීඩකෙක් වෙන්න ඕන. පන්දු යවන්නෙක් විදිහට තරගයකට හොඳ පන්දු දෙකක් තුනක් යවලා වැඩක් නැහැ. කඩුලු දෙක තුනක් ඉනිමක ගන්න ඕන. නිතරම ප්‍රතිකරුවන්ට පීඩනය දෙන පන්දු යවන්නන්ගේ මට්ටමේ ඉන්න ඕන. මම නම් දකින්නේ නැහැ පාණ්ඩේ එහෙම පන්දු යවන්නෙක් කියලා. මේ දෙපැත්තෙන් වැඩ පෙන්වන්නේ නැතුව කොහොමද පාණ්ඩේ හොඳ තුන්ගිරිය ක්‍රීඩකයෙක් වෙන්නේ? පාණ්ඩේ ශ්‍රී ලංකාව සමග තරගයකින් ටෙස්ට් වරම් ලැබූ අතර එම තරගාවලියේ ශතකයක් අර්ධ ශතකයක් ලබා ගත්තද ඉන්පසුව පාණ්ඩේ ප්‍රතිකරුවෙක් ලෙස ඉහළ දක්ෂතා නිරන්තරයෙන් පෙන්වන්නට අපොහොසත්ය. හෝල්ඩින් කියන්නේ පාණ්ඩේ තුන්ගිරව ක්‍රීඩකෙක් විදිහට යොදා ගන්නවට වඩා ප්‍රතිකරුවෙක් හරි පන්දු යවන්නෙක් හරි ඉන්දියා කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් වැඩි හොඳයි කියලා තමන් හිතනවා කියලා. ඇත්තටම ඉන්දියා කණ්ඩායම පාණ්ඩේ ගැන හිතන්න වෙනවා. ඔහු ඉන්නකින් කණ්ඩායමේ සම්බරතාවයේ ඇති වෙනවා කියලා හිතුවට ඇත්තට මේක නැති වෙන එකද වෙන්නේ කියලා බලන්න ඕන. පාණ්ඩේගේ තැනට තනතිල්ල 90 ලකුණු ගන්න පුළුවන් හොඳ ප්‍රතිකරුවෙක් හරි කඩුලු ගන්න පුළුවන් හොඳ පන්දු යවන්නෙක් හරි ගන්නවා නම් මීට වෙඩි ඉන්දියා කණ්ඩායම සම්බර වේ කියලා මට හිතෙනවා. දකුණු ආෆ්‍රිකාවේදී ඉන්දියාව තරඟවදීදී තමන් හිටපු විස්තර විචාර කොටියේ සිටි කෙනෙක් පාණ්ඩේ කපිල් දේවට සමාන කරා කියලා තමන් නම් ඒකට එකඟ වෙන්නේ නැහැ කියලා හෝඩින් කියලා තිබුණා. ඉන්දියා කණ්ඩායමේ දකුණු ආෆ්‍රිකා සංචාරයේදී මට ඇහුණා පාණ්ඩේ කියන්නේ ඊළඟ කපිල් දේව් කියලා. මම ඒ වෙලාවේ ඒකට මොනවත් කියන්න ගියේ නැහැ. හැබැයි පාණ්ඩේ කපිල් දේව් කෙනෙක් වෙන්න මුල් පියවරවත් කියලා නැහැ කියලා තමයි මට නම් පේන්නේ. මම කියන්නේ මේ තරුණ ක්‍රීඩකයා අතහැරලා දාන්න ඕන කියලා නෙමෙයි. තවමත් ඔහු ජාත්‍යන්තර තුන්ගිරව ක්‍රීඩකෙක් වෙන්න සූදානම් නැහැ කියලා. ඔය විදිහට තමයි ලංකාවට ශතක අර්ධ ශතක ගහලා කඩුලු අරගෙන ටෙස්ට් ක්‍රිකට් ආරම්භ කරලා තුන්ගිරව ක්‍රීඩකෙක් වුණු පාණ්ඩේ ගැන හෝඩින් කියන්නේ. ඔය විදිහට හෝල්ඩින් පාණ්ඩේ ගැන කියලා වැඩි දවසක් ගියේ නැහැ. තුන්වෙනි තරගයේම පාණ්ඩේ පන්දුවෙන් වැඩ පෙන්නුවා. ඒ එංගලන්ත පළමුවේ කඩුලු 5ක් ලකුණු 28කට බිඳ දමලා. තමන්ට එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙන්න හොඳම ක්‍රමය තමයි පාණ්ඩේ තෝරාගෙන තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සමගින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.